Hi guys, welcome back to my channel. Iting ogolonta kohomada okkoma hondin athi kela hitenawa. Iting api me weekend ekak giyapu trip ekak. Api vitarak giyapu trip ekak nemei, ape yaluwa okkomat ekka giyapu trip ekak. Iting api udenma gamana patan gatta. Dan api yana gaman inne. Mulinma api yanne Tokau BP ekata. මොකද එතනට අපි යාළු ඔක්කොම එනවා කිව්වා. මොකද ඔක්කොම එකට යන්න ඕනේ හින්දා එක තැනකට එකතු වෙලා තමයි ගමන පටන් ගන්නෙ. ඉතින් vlog එක ඉවර වෙනකන් බලන්න කියලා මම ආරාධනා කරනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මුලින්ම අපි ආවේ කන්න මොකද උදේට අපි කවුරුත් කාලා හිටියේ නැහැ. ඉතින් ඒකෙන් අපි කන්න නැවතුවා මේ ටීකුයිටි බීපී එක. අපි එතන තමයි නැවතුවේ කන්න. ඉතින් අපි ගෙවල් වලින් කැම හදාගෙන ආව ඔක්කොම. එතකොට කැම වෙරයිටිස් ගොඩක් තිබ්බා. සෑන්ඩ්විචස්, සීනි සම්බල් පාන්, පාස්තා, එතකොට ෂවර්මා, ඒ වගේ ගොඩක් අයිටම් තිබ්බා. ඉතින් කට්ටියම කැම කනගමන් තමයි ඉන්නේ. කෑම කාලා තමයි ඊළඟ අපේ ලොง ට්‍රිප් එක ස්ටාර්ට් කරන්නේ. ඉතින් කට්ටිය හොඟ කාලෙකින් තමයි මෙහෙම ට්‍රිප් එකක් කියන්නේ කට්ටිය ඔක්කොම එකතු වෙලා. ඉතින් එක්සයිටින්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ හැමෝම ඉතින් ඒගොල්ලොන්ගේ කෑම වේල රස විඳින ගමන් ඉන්නේ. ඉතින් අපි දැන් ඔක්කොම කාලේ වරයි. දැන් ඔක්කොම රෙඩි වෙන්නේ අපේ ඊළඟ ස්ටෙප් එකට. ඒ කියන්නේ ස්ටෙප් කියන්නේ ඊළඟට අපි යන්න ඕන තැන ටිකමන්ට කාලා බීලා යන්න ඕනේ. නැත්නම් ටයිම් එක ගොඩක් යනවා. දැන් මෙහි වෙලා උදේ 7යි. ඉතින් දැන් ඔක්කොම රෙඩි වෙලා ඉන්නේ. මේ තමයි ඔක්කොම ආව කාර්. ඒ කියන්නේ ගොලන්ගේ vehicles වල තමන්ගේ vehicles වල තමයි ඔක්කොම ආවේ. මොකද බබාලා ඉන්නවා. එතකොට බඩු වැඩි ගෙනියන්න ඕනේ. ඒක හින්දා ඉතින් ඒක ගොඩක් හැමෝටම ඊසි. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. මම කියන්නම් දැම්ම කියන්නේ කොහෙටද යන්නේ කියලා බලාගෙන ඉන්න.
මේ වීඩියෝ එක බලද්දි නම් ඔයගොල්ලන්ට තේරෙනවා අපි කොහෙටද යන්නේ කියලා. අපි මුලින්ම යන්නේ ස්නෝ බලන්න. ඉතින් මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඒ වගේම මගේ බබාගේත් හස්බන්ඩන් කලින් ගිහින් තේනවා යා මෙහි හිටපෙ හින්දා. ඉතින් අපි බලමු කොයි විදියට අපි ඒක එක්ස්ප්ලෝර් කරයිද එහෙම කියලා. ඉතින් ඇත්තටම දකිද්දිත් ආසයි. මොකද අපි ඉතින් අපි අපේ ලංකාවේ ඉතින් හිම වැටෙන්නේ නැහැ. අපි දැකලා නැහැ. ෆස්ට් ටයිම් තමයි. ඒක හින්දා ඉතින් පොඩක් එක්සයිටින්. ඉතින් අපි ඔල්රෙඩි ඇවිල්ලා ඉවරයි. අපේ පබාවත් රෙඩි කරලා අපි ජැකට් දාලා රෙඩි වෙලා බූට්ස් දාලා ඉතින් සීතල ඇඟට දැනෙන්නේ නැති විදියට හොඳට රෙඩි වුණා. නැත්තම් අමාරුයි. ඉතින් අනිත් කට්ටියත් රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔක්කොම රෙඩි වුණාට පස්සේ අපි පෙන්නන ඊළඟට මොකද වුනේ කියලා. යාවේ වකපපා. ඉතින් අපිට ටිකක් කාපාක් කරපු තැන ඉඳන් ටිකක් උඩට ඇවිදගෙන ඉන්න උනා. මොකද ක්‍රවුඩ් එක වැඩි හින්දා පාකින් ඔක්කොම ෆුල්. ඉතින් මෙතන පොඩ්ඩක් අපි නැවතිලා ෆොටෝස් ටිකක් අරගෙන කෙලින්ම යනවා ස්කයිලයින් එකට යන්න ඕනේ ටිකට්ස් ගන්න. ඉතින් එතන ටිකට්ස් ගන්න ගියාට පස්සේ පොඩි ළමයින්ට ටිකට් එක ෆ්‍රී. එතකොට ලොකු කෙනෙක්ට ටිකට් එක වුණා ඩොලර් 80ක්. ඉතින් මෙතනින් තමයි අපි ටිකට්ස් ගත්තේ. ඉතින් අපි දැන් මේ ටිකට් අරගෙන ඉවරයි. දැන් අපි කෙලින්ම උඩට යන්න ඕනේ ටිකට්ස් අරගෙන ස්කයිලයින් එකේ යන්න. ඉතින් අපි දැන් ඔක්කොම මෙතන ක්ලියර් කරගෙන අපි දැන් උඩට යනවා. ඉතින් බලමු මේ එක්ස්පීරියන්ස් එක මොන වගේ එකක් වෙයිද කියලා. ඇත්තටම ඉතින් එදා ගොඩක් ක්‍රවුඩ් දවසක් හින්දා ඉතින් ඔයගොල්ලෝ පේනවනේ මේ වීඩියෝ එකේ කොච්චර කට්ටියක් ඇවිල්ලා ඉන්නවද කියලා මේක එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් වටපිටාව ගයිස් මාරම ලස්සනයි පේනවනේ. නිල්ම නිල් පාටයි අහස. ඉතින් අර චිත්‍රයක් ඇඳලා වගේ. ඉතින් අපි ගිහලා අපේ චාන්ස් එකනකම් පොඩක් වෙයිට් කරා. මොකද කට්ටිය ගොඩක් හිටපු හින්දා පෝලිං වල ටිකක් ඉන්න වුණා. ඉතින් අපි බලන් හිටිය මොන වගේද කොහොමද වෙන්නේ අපි ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ කොහොමද මේකට නගින්නේ. ඉතින් අපි ඒක පොඩක් බලාගෙන හිටිය එතැනට වෙලා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ චාන්ස් එක ආවා. ඉතින් ඔන්න දැන් අපි ඔල්රෙඩි ඒකට නැගලා දැන් අපි උඩින් යන ගමන් ඉන්නේ. ඇත්තටම නම් නගිද්දි නම් පොඩක් බයක් තිබුණා. ඊට පස්සේ ඒක ටිකක් දුර යද්දී ඒ බය ඕකේ වුණා. ඉතින් ඇත්තටම මාරම එක්ස්පීරියන්ස් එකක්. ඔයගොල්ලොත් නිව්සීලන් වල ඉන්න කට්ටිය නම් ගොඩාක් ගිහිල්ලා ඇති මේකේ. ඉතින් ගිහිල්ලා නැති කෙනෙක් ඉන්නව නම් ගිහිල්ලා බලන්න කොහොමද මේ එක්ස්පීරියන්ස් එක කියලා ට්‍රයි කරලා බලන්න. ඉතින් ඊට පස්සේ අපි යද්දී මැදදී පොඩ මේක නවත්තනවා. පොඩ හොල්ලලා හොල්ලලා තමයි නවත්තන්නේ වටපිටාව බලන්න. ඉතින් එතකොට නම් චුට්ටක් බය හිතුණා. මොකද නිකන් කඩන් වැටෙන ෆීලින් එකක් වගේ තමයි ඒ වෙලේ ආවේ. ඉතින් එතකොට නම් ටිකක් වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. ඒකට පොඩ බය වෙච්ච හින්දා. ඒත් ඒක අර ඒකත් අමතුම ෆීලින් එකක්. ඉතින්
ඔහොම තමයි ස්කයිලයින් එකේ අපි එක්ස්පීරියන්ස් එක ගත්තේ. ඉතින් ඊට පස්සේ අපි ගිහිල්ලා ආයෙත් පොඩ්ඩක් හිම සෙල්ලම් කරලා ඊට පස්සේ ඔක්කොටම ටිකක් ටයර්ඩ් වගේ. ඒ හින්දා පොඩ වතුර ටිකක් බීලා මොන හරි පොඩි දෙයක් කනවා කියලා හිතුවා. ඊට පස්සේ අපි එතන තිබ්බ රෙස්ටුරන්ට් එකකට ගියා. ඒකේ තිබ්බ චිප්ස් කේක් වගේ පොඩි පොඩි දේවල් ටිකක් අරන් අපි ඉතින් ට්‍රයි කරලා බලලා ලොකු ලොකු දේවල් නම් ඒ වෙලේ හැටියට කන්න බෑ. ඉතින් අපි කට්ටිය සෙල්ලම් කරන දිහා බලාගෙන හිටියා. ඔය වගේ ඉතින් අපි එදා දවස හොඳටම එන්ජොයි කරා. ඉතින් ඔහොම තමයි අපි එදා දවස ට්‍රිප් එක එන්ජොයි කරේ. ඉතින් මගේ බබත් එදා ගොඩක් හොඳට හිටියා. මොකද අවුව තිබ්බ හින්දා ඒගොල්ලන්ට උනත් එච්චර සීතල වැඩි ඇඟට දැනුනේ නැහැ. ඉතින් දැන් අපි ඔක්කොම කට්ටිය දැන් පල්ලෙහාට බහිනවා. මොකද ඒක 3:00 හරි 4:00 හරි වහනවා. ඉතින් අපි ඊට කලින් එතනින් යන්න ඕනේ. ඒක හින්දා දැන් අපි මේ යනු ගමන් තමයි ඉන්නේ. තවම බබාල ඉතින් සෙල්ලම් කරනවා. ඉතින් බබාලව නම් එතනට ගියම ටිකක් ගන්න අමාරුයි. මොකද ඒගොල්ලෝ හරි ආසයිනේ සෙල්ලම් කරන්න. ඉතින් ඔහොම තමයි අපේ එදා දවස ගෙවුනේ. ඉතින් අපි එදා වන් ඩේ නයිට් එකක් වකපපාවල ඉඳලා තමයි ආවේ. මම හිටියේ කොහෙද, ඒ හිටියේ අපි තන මොන වගේද, ඒ වීඩියෝ එක නෙක්ස්ට් වීඩියෝ එකෙන් ගේනම්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔගොල්ලෝ එන්ජොයි කරා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බටන් එකත් අමතක නොකර ඔබන්න. එහෙනම් අපි නෙක්ස්ට් වීඩියෝ එකත් එක්ක හම්බෙමු. එහෙනම් ගයිස් පරිස්සමෙන් ඉන්න. බයි බයි.